මේ ඡන්ද බහුතරයක් අපි හිතන ගියපාර රාජපක්ෂ වරුන්ගේ මිදිච්චය ගිහිල්ලා මේ මාලිමාව ගැන පුටතාවකාලික මේ විශ්වාසය තියාගෙන පාවිච්චි කරා. ඒ වගේම පොහොට්ටුවේ තියෙන ඡන්ද හේට මෙහෙට විසිරලා තියෙනවා. අපි මේ පොහොට්ටුවට 2019 ඡන්ද දීලා අපේක්ෂා බංගත්තටපත් වෙලා තවත් ඒ වගේම පුජ්‍යලේ පස්සේ ගිහිල්ලා ඡන්ද පාවිච්චි කරපු ජනතාවට ආරාධනා කරනවා ඔබ අපේ දුරකථනයත් එක්ක එකතු වෙලා අපේ දේශපාලන ව්‍යාපාරෙත් එක්ක ගමනක් යමු. අපි මහා පොළොවේ කරන්න පුළුවන් දේවල් විතරයි යථාර්ථවාදී දේවල් විතරයි අපි කතා කරන්නේ. අපි සිහින ලෝක පෙන්නලා බොරු කියලා අපි ඡන්ද ඉල්ලලා ආණ්ඩු ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා යථාර්ථය කතා කරන්න අපිත් එක්ක ගමනක් යමු කියලා අපි පොහොට්ටුවේ හිටපු සියලුම සාමාජිකයන්ට ආරාධනා කරනවා. ජනාධිපතිවරණයෙන් වෙච්ච සමහර අඩුපාඩුකම් වැරදි සමහර ජනතාව දැකපු සමහර සිහින ඒවා ඇස්පනා පිටම දියවෙමින් යන සමහර රැවටීම් බවට පත් වෙමින් යන තත්ත්වයක් ජනතාව තේරුම් ගනිමින් ඉන්නවා මාලිමාවට ඡන්ද දීලා. ඒක නිසා මහා මැතිවරණයේදී යන හැම තැනකම ජනතාව අපිත් එක්ක පෙළ ගැසෙමින් ඉන්නවා. මේ මහා මැතිවරණේ අපි බහුතරයක් මන්ත්‍රී ආසන රට පුරාම දිනා ගන්න ව්‍යාපාරයක් දේශපාලන ව්‍යාපාරයක් මැතිවරණ ව්‍යාපාරයක් කරගෙන යනවා. ඔය ජනාධිපතිතුමා කියපු ඒ ඔක්කොම දැන් මේ කෙටි කාලෙකදී පැහැදිලිවම එතුමා කියපු දේවල් කරන්නේ නැහැ කියන එක ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. දැන් ණය ගනිමින් යන බරපතල විදියට. ඒ වගේම අපි දකින්න රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ උපදේශක මණ්ඩලය තමයි එතුමාගේ වටේ ඉන්නේ. අඩුම තරමේ මුදල් අමාත්‍යංශයටවත් මහ බැංකුවටවත් මේ රටේ මූල්‍ය හසුරවන කිසිම ස්ථානයකටවත් ජවිපෙයෝ ඉන්න වැඩකරුවෝයි කියන කට්ටිය. ජවිපෙයේ ඉන්න මහා ශක්තිමත් දැනුම් තේරුම් තියෙන උගත්තු කියන මිනිස්සුන්ගෙන් එක්කෙනෙක්වත් වාඩි කරගන්න අනු කුමාර මහත්තයට බැරුණා. බරපතලම අමාත්‍යංශවල වාඩි වෙලා ඉන්නේ ගියාණ්ඩු හිටපු ලේකම්වරු. සිය ගණනක් දහස් ගණනක් මේ රටේ උගත්තු බුද්ධිමත්තු වැදගත් නිලතල දරන්න පුළුවන් මිනිස්සු අතරේ එතුමට ඉතුරු වෙලා ඉන්නේ තාම UNP එකේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක වැඩ කරපු ගෝඨාභය මහත්තයත් එක්ක වැඩ කරපු මිනිස්සු තමයි තෝරගන්න ඉතුරු වෙලා තියෙන්නේ. ඔය ඉතින් අපි දැක්කනේ ජනාධිපතිවරණේ මාලිමාවට කෝටියක් කියලානේ පටන් ගත්තේ. අන්තිමට කෝටිය තියා 150 සම්පූර්ණ කරන්න බැරුණානේ. කී කොහොමද දෙවෙනි මනාපේ ගණන් කරන්න සිද්ධුනේ කියලා රටේ ජනතාව දන්නවා. ඉතින් ඔවා මේ රැලි තමයි රැල්ල මේ පැත්තට එනෝ වේගෙම්ම අනිත් පැත්තටත් යනවා. රැල්ල ඇවිල්ලා වෙරළේ නවතින්නේ නැහනේ. රැල්ල එනවා වෙරළේ හැපෙනෝ අනිත් පැත්තට හැරෙනවා. ඔව් ජනාධිපතිතුමා එකක් කියනෝ පහවසර ශිෂ්‍යත්ව විභාග ගැන කමිටු එකක් කියනෝ ඇමතිවරිය එකක් කියනෝ පහේ වසර ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ එක තීන්දුවක් ගන්න බැරි වෙච්ච ආණ්ඩුවේ ස්ථාවරයෙන්ම පේනෝ රටේ ප්‍රශ්න විසඳන්න එතුමට වැඩපිළිලක් නැහැ ස්ථාවරයක් නැහැ දැනුමක් අවබෝධයක් අත්දැකීම් නැහැ කියලා. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.